හෙලෝ අයිබෝයවා සාදරයෙන් පිළිගන්නවා එස්එල් මෝරු channel එකට. ඉතින් අදයි බලන්න යන්නේ ද විලේජ් කියන 2004 රිලීස් වෙච්ච ෆිල්ම් එක ගැන. චිත්‍රපටයේ ආරම්භයේදී අපිට පෙනෙනවා දහනමනසේ වස්සේ පෙන්සිල්වේනියාවේ වනාන්තරයක් මැද ගම්මානයක් දෙනවා කියලා. කතාව ආරම්භයේදී පෙන්නවා මේගලන්ගේ කෙනෙක් වන ඕගස් නිකර්සන්ගේ පුතා වෙනුවෙන් ගමේ වැඩිහිටියන් ආමංගල උත්සවයක් පවත්වනවා කියලා. ඉතින් මෙයාව භූමදාන කරාට පස්සේ සීලම ගම්වැස්සෙන් එකට එකතු වෙලා ලන්ච් එක ගන්න අතරතුරේදී ප්‍රධාන වැඩිහිටියා වන එඩ්වර්ඩ් බෝකර් කෙනෙක් එනවා මෙයාගේ මරණය ගැන කතා කරනවා. මේගොල්ලෝ කෑම ගනිමින් ඉන්න අතරතුරේදී මේගලන්ට ඇහෙනවා වනාන්තරය තුළින් අමුතු ශබ්ද කීපයක්. මේක නිසා මානසික ප්‍රශ්නයක් තියෙන නෝවා පර්සි කෙනෙක් එනවා ගොඩක් උද්‍යෝගයෙන් සිනාසෙමින් අත්පුටි ගහනවා. ඊට පස්සේ අපිට මේ ගමේ සිද්ධ වෙන දේවල් පෙන්නනවා. මේගොල්ලෝ සෑම කෙනාම සමගින් එකට වැඩ කරන අතර පේනවා පුදුම සාගත විදිහට ඒගොල්ලෝ රතු පාටතර පේන ඕනම දෙයක් අනිවාර්යෙන් පොළවේ වල දානවා කියලා. ඒ වගේම සෑම රාත්‍රියකම මිනිස්සෙක් ගමේ මුරට ඉන්නවා. ඒ වගේම වතුරේ ඡායාවෙන් අපිට පේනවා ගම පසු කරන් යන රතු පාට අද්භූත ඇතුමක් දාගෙන කවුරුද ඉන්නෝ කියලා. එක උදෑසනක එඩ්වර්ඩ් ගුරුවරයා නිසා ඉස්කෝලට නොව ගන්නන්න. හැබැයි මෙයා දකින්න එළියේ ළමයින් රවුමකට හිටන් ඉන්නවා කියලා. ඒගොල්ලෝ සතෙක්ගේ ශරීරයක් දිහා බලන් ඉන්න අතර මේ සතාව හමගාලා තමයි කවුරුරි මරා දාලා තියන්නේ. ළමයින් දියුරනවා ඒගොල්ලෝ එක මෙතනට ගෙනාවේ නැහැ. හැමෝම අතුරට ගියාට පස්සේ එඩ්වර්ඩ් යාගේ පන්තියේ ළමයින්ගෙන් අහනවා කාටද මේ වගේ භයානක වැඩක් කරන්න පුළුවන්. ඉතින් ඒක නිසා ළමයින් ඒගොල්ලෝ කතා කරන්න නැති කට්ටිය කියලා තමයි මේකට උත්තර දෙන්නේ. එඩ්වර්ඩ් මේගලන්ට කියනවා මේගලන්ගේ ගමේ කට්ටියට ඒගොල්ලොත් එක ගිවිසුමක් තියෙන නිසා ඇත්තට මේක වෙන්න බෑ හේතුව. ඒගොල්ලෝ මේ රාක්ෂයන්ගේ වනාන්තරයට ඇතුළේ නෑ. ඒ වගේම රාක්ෂයන් ගමට ඇතුළේ නෑ. එදා හවස ගමේ වැඩිහිටියන් රැස්වීමක් තියෙනවා. එල්ඩ කෙනෙක් වන ඇලිසන්ගේ පුතා ලුසියස් හන්ටිල්ලා සිටනවා එයාට මේගලඟ මුණගැසෙන්න ඕනේ කියලා. ලුසියස් තමන්ට කියන්න ඕන දේ කොලේක ලීලා තින අතර එයා මේක කියන ගමන් පොරොන්දු වෙනවා එයාගේ අම්මට මේ කියන එකට කිසිම සම්බන්ධතාවයක් නෑ. එයා කියනවා මියගේ කෙනාගේ මරණය නිසා එයාට ඇත්තට මේ ගැන සිතන එක නවත්තන්න බැරුණා කියලා. ඉතින් මෙයාට අවශ්‍යලා තියෙන වනාන්තරය එහා පැත්තට ගිහින්ලා වෙනත් නගරයකින් ඖෂධ අරන් එන්න ගමේ වැඩිහිටියන්ගේ අවශ්‍යතාවය ලබා ගන්න. එයා හිතන්නේ මේ ජීවින්ට හැගින් දැනින් දැනන නිසා ලුසියස්ගේ චේතනාව ගොඩාක් පිරිසිදුයි කියලා රාක්ෂයන් එයාට පහර දෙන්නේ නැහැ කියලා. හැබැයි ඒ වුණත් මෙයාගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරනවා. ඊට පස්සේ රාත්‍රියේදී අම්මැලිස් මෙයාගෙන් අහනවා එයා මොකද්ද කරන්න හදන්නේ කියලා. ඉතින් එයා කියන්නේ මොර සංචාරයේදීලා ඉන්න එක්කෙනාත් එක්ක කතා කරන්න විතරයි මෙයා යන්නේ. එදා රාත්‍රියේ ආරක්ෂාවට ඉන්නේ ෆින්ටන් කොයින් කෙනෙක් කෙනා. ලුසියස් මෙතනට ගිහෙල්ලා එයා වෙනත් නගර ගැන මොකද්ද හිතන්නේ කියලා මෙයාගෙන් අහනකොට ෆින්ටන් මේකට උත්තර දෙනවා ඒවා දුෂ්ට මිනිසුන් ජීවත් වෙන ස්ථාන කියලා. ඒ වගේම එයාට රාත්‍රියේ ගෙදරින් එළියට බහින්න තහනම් වුණත් ලුසියස් මෙතනට ආපු එක ගැන එයා මෙයාට ස්තුති කරනවා. පහොන්දු උදෑසන මේගොලු දකිනව නගරෙන් ලොම් නැති තවත් සතෙක්ගේ ශරීරයක් තිනවා කියලා. වැඩිහිටියන් ගම්මුන් එක්ක රැස්වීමක් පතලා මේගලන්ට කියනවා මේක ඇත්තටම ඌර්කේක්කාරය නැත්නම් මොකෙක් හරි සතෙක් විසින් කරපු එකක් වෙන්න ඕනේ. ඉතින් ඒගොල්ලෝ කියනවා මේ ඇත්තටම ඒගොල්ලෝ නම කියන්න නැති කට්ටිය කරපු දෙයක් වෙන්න බෑ. මොකද ඒගොල්ලෝ නගරයට ඇතුළු වුණා නම් මේගොල්ලෝ අනිවාර්යෙන් ඒක ළඟ දකින්න ඕනේ. රැස්වීම අවසන් වෙලා ගෙදරන අතරමඟදී එඩ්වර්ඩ් යාගේ දියණිය කිටිත් එක කතා කරනවා. ඇමලදේ තාතර පාපොච්චාරණය කරනවා අය ආදරය කරනවා කියලාත් එයත් එක විවාහ වෙන්න අවසර ඕනේ කියලාත්. එඩ්වර්ඩ් මේ කියන එකට කැමති නෑ. මොකද එයා විශ්වාස කරන්නේ කොල්ල තමයි ඇවිල්ලා තාත්තගෙන් මේ ගැන අහන්න ඕනේ. හැබැයි කෙටේ පැහැදිලි කරනවා අය තාමත් මේ තරුණයාගෙන් ආස්කවුට් කළා නෑ කියලා. අය කියනවා කිසිම දෙයක් කරන්න කලින් ඇයට තමන්ගේ තාත්තගේ ආශිර්වාදය ඕනේ. ඒ වගේ මේ තරුණයාගේ නම තමයි ලුසියස්. එඩ්වර්ඩ් මේගලන්ට ආශිර්වාද කරනවා. කෙටි ලුසියස් මුණගැසෙන්න ගෙහෙල්ලා ඉක්මනට මෑගේ ආදරේ මෙයාට පාවොච්චාරණය කරාත් පේනවා ලුසියස් යාව ප්‍රතික්ෂේප කරනවා කියලා. කිටි නැතත් ඇගේ ගෙදරට ඇවිල්ලා ඇගේ අන්ද සහෝදරි අයිවිගේ උකුලේ ඇය හඩවෙන් තමයි නිදාගන්නේ. පේනවා ඇගේ අන්ද සහෝදරි අයිවි ඇයට නිින්ද යනකන් සිංදු කියනවා කියලා. මේ අතර ලුසියස් ලී එකතු කරලා ඒක ඕගස්ගේ ගෙදරට අරන් යන අතරතුරේදී ඕගස් මියාව දැකලා ගොඩක් පුදුමයට පත්වෙලා ඉන්නේ. මොකද එයා දරන් හිටියේ ලුසියස් සහ එයාගේ මියගේ පුතා ඇත්තටම හොඳම යාළුවන් කියලා. ඉතින් මේකුල එකිනෙකාත් එක්ක කතා කරද්දි පේනවා නගරේ කොනේ පිරිමි ළමයින් පිරිසක් කවුද නිර්භීතම කියලා බලන්න ගේම් එකක් ප්ලේ කරනවා කියලා. ඒගොල්ලෝ ගමේ මායමේ තියෙන කොටේක නැගලා වනාන්තරයට පිටුපාලා බය වෙන්නේ නැතුව කොච්චරලා බලන් ඉන්න පුළුවන්ද කියලා පේනවා මේගොල්ලෝ තරග කරනවා කියලා. ඉතින් මේක හිටන් ඉන්න එක්කෙනා එයාට වනාන්තරයෙන් සන්දැහනවා කියලා කිව්වත් එයා තාමත් මෙතනින් නැගිටලා යන්නේ නැහැ. නැවත ලුවිස් ගාවට ආවම ඕගස් මෙයාට කියනවා කාටර දුකෙන් පැන යන්න පුළුවන් වුණත් කවදා දුක නැති කරගන්න බෑ කියලා. ඉතින් ඊට පස්සේ ආ මේ වෙලාවේදී එයාගේ ගෙදර කෙළවරේ තියෙන අද්භූත කළු පාට පෙට්ටියක් දිහා බලනවා. ඊට පස්සේ අපි ආයෙත් කොල්ලෝ ගාවට අරන් ආවට පස්සේ මේගොල්ලෝ අඬ සද්දයක් ඇහෙනවා කියලා බීතිරපත් වෙලා පේනවා සෑම කෙනාම මෙතනින් පැනලා යනවා කියලා.
ඒවාගේ මේගලන් කාටවත් කලින් එක්කෙනෙක් තිබ්බ රෙකෝඩ් එක කඩන්න බැරි වෙලා අයිවිට සිද්ධ වෙනවා නෝවා ගාවට ගෙහෙල්ලා එයා තවත් පිරිමි ළමයින්ට පහර දෙන එක නවත්තන්න. ඇය මෙයාගෙන් එපා කියලා කිව්ව ගමන් එයා ඉක්මනටම නවතින අතර ඊට පස්සේ ඇය මෙයා විශේෂකයක් ගාවට අරන් ගිහලා කියනවා එයා හරියට හැසිරුනේ නැත්තන් ඇය මෙයා මේ කාමරය දාලා ලොක් කරනවා කියලා. ඉතින් එයා පොරොන්දු වෙනවා තමන් නැවත කවදාවත් කාටවත් පහර දෙන්නේ නැහැ කියලා. ඉතින් මේකෙන් පස්සේ ඒගොල්ලෝ තිරණය කරනවා සෙල්ලම් කරමින් ළඟ තියෙන කන්දක් නගින්න යන්න. පේනවා ඇය අන්ධ වුණත් ඇයට පුළුවන් වෙනවා කියලා නෝවාගේ අවධානය වෙන පැතිරුම කරලා කොහොම හරි එයාට කලින් කන්දර නගින්න. හැබැයි ඒගොල්ලෝ මේ කන්දෙ මුදුනටම සොයාගන්නවා. ලුසියස් දැනටමත් මෙතන ඉන්නවා. ඉතින් එයා මේගොල්ලොත් එක්ක තමන්ගේ කෑම බෙදා ගන්න අතරතුරේදී අයිවි කියනවා එයා තමන්ගේ සහෝදරට බෑ කිව්ව නිසා ඇය ගොඩක් දුකෙන් හැඩුවා කියලා. ඒ වගේම ඇය කියනවා ඇය අන්ධ වුණත් ඇයට කියන්න පුළුවන් ලුසියස් මේ කන්ද ගාව ඉන්නවා කියලා. මොකද ඇගේ තාත්තට වගේම ඇයට හඳුනා ගන්න පුළුවන් ආලෝකයක් එනවා. නෝවා හදිස්සියෙම කුරුල්ලෙක්ගේ පිටපස්සෙන් දුවගෙන යන අතර ලුසියස් අයිවිට කියනවා ඇය නිකන් පිරිමි ළමයෙක් වගේ තමයි දුවන්නේ කියලා. ඇය මේකට එයාට ස්තුති කරලා පාපෝච්චාරණය කරනවා. එයා තමගේ සහෝදරියව ප්‍රතික්ෂේප කරේ මොකද කියලා ඇය දන්නවා කියලා. මොකද ලුසියස් ඇයට කැමති. ඇයට තේරුම් ගිහලා තියෙනවා එයාට කැමති නිසා ඇයව ස්පර්ශ කරන එක නැවැත්තුවා. නෝවා අයිවිගේ අතේ කුඩා ගෙම්බෙක් තලයට විහිළු කරලා පේනවා ඊට පස්සේ ඇගේ අතේ රතුපාට ගෙඩි කිහිපයක් තියෙනවා කියලා. ලුසියස් මේ වෙලාවේදී ඇය නරක පාටක් තමයි අතේ තියාගෙන ඉන්න කියනකොට ඇය ඉක්මනටම මේක සගෝ ගන්නවා. ඇය කියනවා ඒගොල්ලෝ එක බුමුදාන කරන්න ඕනේ. හැබැයි දැන් ලුසියස් ගොඩක් කුතුහලයට පත් වෙලා ඉන්නේ. මොකද එයා මීට කලින් මේ වගේ ගෙඩි දැකලා නැති නිසා මෙයාට තේරුම් යනවා නෝවා මේ පණින මත්තාවට නෙමෙයි ඒ ගෙඩි අරන් ආවේ. ඉතින් එයා නෝවාගෙන් මේ වස්වාගත්තේ කොහෙන්ද කියලා අහනකොට නෝවා අරන් යනවා යාව මෙතනට. පැය කිහිපයකට පස්සේ ලුසියස් වැඩිහිටියන්ට තමන්ගේ අලුත්ම ලිපිය නැවත කියනවා. එයා මේගලන්ට හෙළි කරනවා නෝවා ගම්මානෙන් එළියට ගෙහෙල්ලා රතුපාට බෙරි සොයාගෙන තියනවා කියලා. ඉතින් මේකෙන් අදහස් කරන්නේ නෝවා මේ සම්පූර්ණ කාලය පුරාම කිසිම කරදරයක් වෙන්නේ නැතුව වනාන්තරයට තුළුණා කියලා. ඉතින් එයා කියනවා තමනුත් එකම අභිප්‍රායකෙන් වෙනත් නගරයකට ගිහලා බෙහෙත් අරන් එන්න හැදුවොත් එහෙම ඒ ජීවීන් එයාට පහර දෙන්නේ නැහැ. හැබැයි උනත් පේනවා වැඩිහිටියන් නැවත පාරක් මෙයා කියන එක පිළිගන්නේ නැහැ කියලා. ඊට පස්සේ රාත්‍රියේදී අම්මැලිස් තීරණය කරනවා ලුසියස් ස්ටානෙත් නගර ගැන කතාවක් කියන්න. ඇමෙලාදී හෙලි කරනවා එයාගේ තාත්තා මේ නගරයකට ගිහිල්ලා තිනවා කියලා. හැබැයි දවස් කිහිපයකට පස්සේ ඒගොල්ලෝ තාත්තගේ ශරීරය මේ ළඟ තියෙන වතුර පාරක සොයාගත්තා කියලා. ඉතින් අම්මා මෙයාට කියනවා එයා මේ කරන්න හදන දේ ගොඩක් භයානක දෙයක්. ඒ වුණත් ලුසියස් අනෙක් පැත්තට පැහැදිලි කරන්නේ එයා මේක තමන් වෙනුවෙන් නෙමෙයි ඇත්තටම ගම වෙනුවෙන් තමයි කරන්න හදන්නේ. එයා කියනවා එයාන මේ රහස් අගෝගෙන ඉන්නේ. මොකද මේ ගමේ ජීවිතන සෑම වැඩිහිටියෙක් ගාවම කාටවත් අරින්න බැරි රහස් තියෙන කළුපාට සේප්පුවක් තියෙන නිසා. හැබැයිලිස් කියන්නේ ඇයට තමන්ගේ අතේ තියෙන අත මතක් කරන්න අවශ්‍ය නැති නිසා තමයි ඒ සියල්ලම මේ බොක්ස් එකේ දාලා වහලා තියෙන කියලා. ලුසිස්ට මේක විරුද්ධ කරන්න අවශ්‍ය වුණත් ඇලිස් මේක ප්‍රතික්ෂේප කළා. එයාට කියනවා ඒගොල්ලෝ එඩ්වර්ඩ් එක්ක මේ ගැන කතා කරන්න ඕනේ කියලා. හැබැයි ලුසිස් අනෙක් පැත්තට කියනවා එඩ්වර්ඩ්ට ඇගේ අම්මා ගැන හැඟීම් තියෙනවා කියලා. මොකද එයත් ඇව ස්පර්ශ කරන්නේ නැති නිසා. පහුවෙන දවසේ කාපාට අදගත්ත පිරිමි ළමයින් පිරිසක් ගමේ මායිම ගාවෙන් ඇවිදන් යන ගමන් ප්‍රදේශ දෙක වෙන් කරන කණුවල කහපාට රක් තීන්ත ගන්න පටන් ගන්නවා. ලුසියසුත් මේගොල්ලෝ ගාව හිටියත් ඔක්කොම තීන්ත කාලා අවසන් වුණාට පස්සේ එයා මේගොල්ලොත් එක්ක යන්නේ නැහැ. ඒ වෙනුවට එයා තුල නොවනාන්තරයට රතුපාට ගස් ටික සොයාගන්න එයාට වැඩි වෙලාවක් ගත වෙන්නේ නැහැ. හැබැල්ලාගෙන් කවුරුරේ ගොරෝන හඬක් ඇහෙන නිසා එයා දකිනව මෙතන සත්වෙක් ඉවතට ඇවිදන් යනවා කියලා. ඉතින් මේක නිසා එයා තීරණය කරනවා ආපසු ගමට යන්න. එයා මෙලදී දකිනවා අයිවියගේ ගෙදරින් එළියේ ඉන්නවා කියලා. ඇහෙල කරනවා බෙහෙත් හොයාගෙන ලුසිස්ට ගමෙන් යන්න ඕනේ කියලා ඇගේ දෙමාපියන් ඇයට කිව්වා කියලා. ඇය කෙනෝ මේක ඉතාමත් උතුම් අදහසක් වුණත් එච්චර හොදා අදහසක් නෙමෙයි මේක. ඒ වගේම ඇය හෙලි කරනවා ඇගේ වැඩිමහල් සහෝදරිය විවාහ වෙනවා කියලා. ඉතින් ඒක නිසා දැන් ඕනම කෙනෙක්ට ඇගෙන් කැමැත්ත ලබා ගන්න පුළුවන්. ඊට පස්සේ අපි නැවතත් මුරපොළ ගාවට අරන් යන අතර ඒකෙන ෆින්ටන්ට ශබ්දයක් ඇසිලා ඒ ලුසියස් කියලා විශ්වාස කරමින් මෙයා හැච් එක විවෘත කරත් ඇත්තටම මේ රාක්ෂයන්ගෙන් එක්කෙනෙක්. ඉතින් යා මේකෙන් බීතිරපත් වෙලා ගල් වුණත් ඊට පස්සේ ගමට අනතුරු අගවන්න යා සීනුව නාද කරන්න පටන් ගන්නවා. නගරයේ සීනුම දිනාසග වෙන තමන්ගේ ගෙදරට දුවගෙන යන අතර ලුසියස් ගම්වැසියන්ට උදව් කරන අතරතුරේදී කීටි නෝවා ළමයා සහ අයිවි ගෙදර බේස්මන්ට් එකේ සැඟවෙනවා. හැබැයි අයිවි ලුසියස් යනකන් දොර ගාව බලන් ඉන්නේ. ඇය ලුසියස්ට ඇගේ අත දිගු කරත් රාක්ෂයෙක් ඇවිල්ලා ඇගේ අත අල්ලගන්න හදද්දිම වාසනාවකට වගේ ලුසියස් මේ වෙලාවේදී ඇගේ අත අල්ලගෙන ඇවත් ඉක්මනට මරන් යනවා බේස්මන්ට් එකට. ඊට පස්සේ මේගොල්ලෝ දකිනවා සෑම ගෙදරකම දොරවල් වල රතුපාට සලකුණක් කරලා තිනවා කියලා. සිදුවනේ මොකද්ද කියලා සොයාගන්න වැඩිහිටියන් සෑම කෙනත් එක්කම රැස්වීමක් පවත්වන අතර මේගලන්ට තීරුම් ගන්නවා මේ සලකුණ පැහැදිලිවම අනතුරක් ගේමක්.
හැබැයි මේ ජීවෙන් කවදාවත් හේතුවක් නැතුව පහර දුන්නේ නැහැ. කවර මොකක් කර දන්නවද කියලා අහනකොට ඒගොල්ලෝ ගාට නෝට් එකක් ඇවිල්ලා මේගොල්ලෝ මේක කියවද තේරුම් ගන්නවා. ඒක පාපෝච්චාරණයක්. ලුසියස් පිළි අරගෙන තියෙනවා. එයා වනාන්තරයට අතුරුනා කියලාත් අර ජීවෙන් යව දැක්ක කියලාත්. ලුසියස් පිටිපස්සේ කාමරේ අඬනකොට එඩ්වර්ඩ් මෙයා ගාවට ගෙහෙල්ලා පේනව යව සනසනවා කියලා. දවස් දෙකකට පස්සේ ගමේ කට්ටිය කිටියේගේ විවාහ උත්සවයේ සමරනවා. කෑම බීම නැටුම් ගොඩක් මේකේ තියෙන අතර හැමම ගොඩක් සතුටින් තමයි මේක ඉන්නේ. පේනවා කාපාට ඇදුම පෙරෝගත මිනිසුන් දෙන්නේ බාගට කාව සතෙක්ගේ ශරීරයක් චාරිත්‍රයක් විදිහට වනාන්තරයේ ගලක් මතින් තියනවා කියලා. ලුසියස්ගේ අම්මා ඇලිස් එයාගේ දිනේගේ විවාහ වෙනුවෙන් එඩ්වර්ඩ්ට සුබපතනකොට පේනවා ලුසියස්ගේ තීරයක සනාථ කරමින් එයා ඇත්තටම ඇයව ස්පර්ශ කරන්නේ නැහැ. ඒ කියන්නේ මෙයාට ඇය වෙනුවෙන් හැඟීම් තියෙනවා. එක පාටම මේගලන්ට ඇහෙනවා ළමයින් කීප දෙනෙක් කැකසන ශබ්දය. කුඩා පිරිමි ළමෙන් එඩ්වර්ඩ් ගාට අරන් ආවට පස්සේ මේගොලු හෙලි කරනවා තමන් දැක්ක කියලා. ගම ඇතුලේ රාක්ෂයෙක් ඉන්නවා කියලා. ඉතින් ඒගලන්ට විශ්වාසයි මේ රාක්ෂයන්ට අවශ්‍යලා තියෙන්නේ ඒගලඟ ගමෙන් එළවලු දාන්න. පාටික් මට්ටම කැන්සල් කරවලා එඩ්වර්ඩ් සීලම දෙනාම ආරක්ෂා කරන්න යවනවා ගෙදරට. ඒගොලු ගමේ සොහගන දේ තමත් භයානකයි. මොකද මේගොලු දකිනවා සෑම තැනකම මියගේ සතුන්ගේ ශරීර තියෙනවා කියලා. ඒ වගේම බාන් එකේ තියෙන දොරක සලකුණක් තියෙන නිසා ඒගලන්ට තේරුම් යනවා මේක ඇත්තනම සතෙක් නෙමේ කරලා තියෙන්නේ. හැබැයි මේකෙන් වැඩිමහල්ලන් සීනුම දෙනාම ගොඩක් පුදුමයටපත් වෙනවා. මේ අතර ආයේ රෑව දිවලා එළියට ගියාම දකිනවා ලුසියස් ඇගේ ගෙදර ඉස්සරහයි දන් ඉන්නවා කියලා. ඉතින් ඈ හෙලි කරනවා මෙයාට එට ඒගොල්ලෝ පරීක්ෂණයක් පවත්වනවා කියලා. රාක්ෂයන් කොහොමද ගමට ඇතුළුනේ කියලා. ලුසියස් එළිය සීතලයි ඒ වගේම ආරක්ෂාවක් නැහැ කියලා ඈට ඇතුළට යන්න කිව්වත් ඈ කතාව වෙනස් කරමින් ලුසියස් එක කතා කරමින් අහනවා අර ගමේ ළමයින් කරන ක්‍රීඩාවේ ලුසියස් කොහොමද කාටවත් මෙච්චර කාලයකට කඩන්න බැරි වෙච්ච වර්තාවක් තිබ්බේ කියලා. ඈ මෙයාගෙන් අහනවා එයා කොහොමද මෙච්චර නිර්භීත උනේ. හැබැයි මේකට ලුසියස් උත්තර දෙන්නේ එයා තමන් කරන දේ ගැන අවධානය යොමු කරනවා විතරයි. ඒ වගේම ඈ මෙලදී මෙයාගෙන් අහනවා ඒගලගේ මංගල රාත්‍රියේදී එයා ඈත් එක නටනවද කියලා. මේකෙන් ලුසියස්ට ටිකක් කේන්ති යනවා. එයා කියනවා තමන්ට කතා කරන්න ඕන නම් එයා කතා කරනවා. ඒ වගේම එයාට ඈත් එක නටන්න ඕන නම් එයා ඇඟෙන් අනිවාර්යෙන් අහනවා කියලා. එයා කියනවා වැදගත්ම දේ තමයි අයිවිට කරදරයක් වෙනවා කියලා හිතුනොත් එහෙම එයා ඇත්තට මේකට ගොඩක් බයයි කියලා. ඉතින් එයාව ආරක්ෂා කරන්න තමයි එයාගේ ගේ ඉස්සරහට ඇවිල්ලා ඉන්නේ. මොකද වෙනත් කාටවත් වඩා ඇගේ ආරක්ෂාව ගැන තමයි මෙයා බය. ඒ වගේම අන්තිමේදී මෙයා කියනවා ඔව් එකළඟේ වෙඩින් නයිට් එකේදී එයා අනිවාර්යෙන් ඈත් එක නටනවා කියලා. ඊට පස්සේ මේගොල්ලෝ පණේනි මතාවට එකිනෙකාම සිප ගන්නවා. ඊළඟ දවසේ පරීක්ෂණ යාත්‍රාතරයේදී එක ගම්වැසියෙක් ඇලෙස්ගෙන් අයවිසා ලුසියස් ගැන අහනකොට ලුසියස්ගේ අම්මා මේක තහවුරු කරනවා. මේ අතර ආයේ තමන්ගේ සහෝදරයව සොයාගෙන ගිහිල්ලා ඇයට වෙනත් තරුණයෙක් නිසා තමන්ගේ සහෝදරයට රිදවන්න අවශ්‍ය නැති නිසා මුලින්ම ඇගෙන් තමයි ආශිර්වාද ඉල්ලා සිටින්නේ. පේනවා කිටියේ ගොඩක් සතුටෙන් මේ කපල්ලකට ඇගේ ආශිර්වාදේ ලබා දෙනවා කියලා. සහෝදරයන් කතා කරන අතරතුරේදී ලුසියස් වගන නොව එන අතර පැහැදිලිව මෙයා මේ ආරංචියෙන් ගුණක් කලබලලා ඉන්නේ. ලුසියස් දන්නවා නෝවටත් අයිමි ගැන හැකීම් තියනවා කියලා. හැබැයි යා මෙයාත් එක වචනයක්වත් කතා කරන්න කලින් නෝවා මෙයාට පියෙන් අයනවා. ඊට පස්සේ අපිට පේනවා නගරේ මීරිනකට සූදානම් වෙන ගමන් එන්නකොට නෝවා ලේවලින් වැසිලා එනවා කියලා. මෙතනට නගරේ වැඩිහිටියන් මේ ගැන සුවගත්ත ගමන් ඒගොල්ලෝ තුවාල වෙච්ච එක්කෙනා සොයන්න පටන් ගන්නවා. මේක කරේ නොවා කියලා දැනගත්ත ගමන් අයවට තේරුම් යනවා එයා කාටද රිදවන්නේ නැත්තේ කියලා. ඉතින් යා ලුස්ගේ ගෙදරට ගියපු ගමන් එයාගේ ශරීරයේ බිම සාගන්න අතර එඩ්වර්ඩ් මෙතනට ආමයි කඳුළු පිට දැසෙන් කියනවා ලුසියස්ගේ පාට ටිකෙන් ටික අඩු වෙනවා කියලා. පැය කිහිපයකට පස්සේ එක වැඩිහිටියෙක් ගම්වැසියන්ට කියන්නේ ලුසියස් පනාදිමෙන් ඉන්නවා කියලා. එයා ඕනෙම වෙලාවක මියන්න පුළුවන් කියලා. ඉතින් සෑම කෙනෙක්ටම කරන්න පුළුවන් එයා වෙනුවෙන් යාඥා කරන එක විතරයි. මේක ඇවට පස්සේ කෝපයට පත් වෙච්ච ආයවේ නෝවව සොයාගෙන ලොක් කරලා තියෙන ගෙදරට ගෙහෙල්ලා එයාට නැවත නැවතත් පාර දෙනවා. ඉතින් මේක නිසා ඇගේ තාත්තට සිද්ධ වෙනවා ඇව මෙතනින් එළියට ඇදගෙන යන්න. අපිට එනවා නෝවා කාමරය ඇතුළේ ඉන්න ගමන් බඩමුට්ටු පෙරළමින් කෑගසනවා කියලා. ටික වෙලාකට පස්සේ ආයවේගේ තාත්තත් එක්ක කතා කරන අතර ඇයි කෙනෝ ලුසියස් මිය ගියොත් එහෙම ඈත් මියනවා. ඉතින් ඒක නිසා තාත්තගෙන් අවසර ඉල්ලනවා බෙහෙත් ගන්න නගරයට යන්න. ලුසියස්ගේ තත්ත්වය ගැන වැඩි විස්තරයක් දැනගන්න එඩ්වර්ඩ් තීරණය කරනවා වෛද්‍යවරයත් එක්ක කතා කරන්න. වෛද්‍යවරයා හෙලි කරනවා මෙයාගේ තුවාලය ආසාදනලා තියෙනවා කියලා ඒගලන්ට කරන්න පුළුවන් යාඥා කරන එක විතරයි. හැබැයි එඩ්වර්ඩ් වෛද්‍යවරයාගෙන් අහනවා ඒගලන්ට අවශ්‍ය දේවල් තිබ්බොත් එහෙම මේ වෙනුවෙන් මොකක් හරි කරන්න පුළුවන්ද කියලා. වෛද්‍යවරයා පිළිගන්නවා ආසාදනය නවත්තන්න බෙහෙත් තිබ්බොත් එහෙම ඒගලන්ට පුළුවන් ලුසියස් බේරගන්න. ලුසියස් ගම් ඇලිස් එඩ්වර්ඩ් ගෙදරින් එනියට අරන් ගෙහිල්ලා මෙයත් එක පෞද්ගලිකව කතා කරන අතර එයා කරන්න හදන දේ ඇය මේ වෙනකොටත් අනුමාන කරලා තියෙන්නේ. ඒක නිසා මෙයාට මතක් කළ දෙනවා ඒගොල්ලෝ අනේ තෙන්ඩර්ස්ලා වගේ ඒගොල්ලෝ දිවුරුන් දුන්න දේ මතක් කරගන්න ඕනේ.
පේනවා එඩ්වර්ඩ් මේකට ඇහුම්කන් දෙන්නේ නැහැ. ඉතින් ඇලිස් අඩමෙන් එයාව මේ ලැඳේ වැළඳ ගන්නවා. එඩ්වර්ඩ් නැතත් තයිමි ගාවට වෙලා ඇයට කියනවා යත් එක්ක පොඩ්ඩක් එන්න කියලා. තාත්තා හෙලිගරනවා එයාගේ තාත්තාට බිස්නස් කරන්න හොඳ හැකියාවක් තිබ්බා. හැබැයි එයා කියනවා සල්ලි කියන දේ ගොඩක් භයානකයි. ඒකේ මිනිස්සුන්ගේ හදවත් කළු වෙන්න පුළුවන්. ඉතින් මේක නිසා තමයි ඒගොල්ලෝ ගමෙන් පිටත් වෙලා යන්නේ නැත්තේ. එඩ්වර්ඩ් කියනවා එයාගේ තාත්තා නිදාගෙන ඉන්නකොට සොරෙක් ඇවිල්ලා එයාට වෙඩිතීලාව ඝාතනය කරා කියලා. එයා කියනවා තමන්නයි විට මේ ඔක්කොම කියන්නේ එයා පින්නන්න යන දේ ඇයට තේරුම් ගන්න පුළුවන්. ඊට පස්සේ මේගොල්ලෝ ඇතුළෙන තහනම් භාවිතා නොකළ යුතු පැරණි මඩුවක් ගාවට එනවා. ඉතින් එයා ඇතුළට යන්න කලින් ඇඟෙන් ඉල්ලා සිටිනවා කාටවත් ඇහෙන්න කෑ ගහන්න එපා කියලා. ඊට පස්සේ අපිට පේනවා අයවේ ගමෙන් යන්න බෑග් එක ලෑස්ති කරනවා කියලා. ඒ වගේම ලුසියස්ට කියනවා ඇය මෙයා වෙනුවෙන් බෙහෙත් ටිකක් අරන් එනවා කියලා. මේ අතරතුර එඩ්වර්ඩ් ගමේ එල්ඩර්ස්ලා මුණගැසිලා සිද්ධ වෙන දේ හෙළි කරනවා. අයිවේ කහපාටක් ලෝකෙක ඇඳගෙන නගරෙන් එළියට යන්න හදද්දී ෆින්ටොන් සහ ක්‍රිස්ටොප් කියන දෙන්නත් ඈත් එක්ක වනාන්තරයට යන්න හදන්නේ. මේ තුන්දෙනා වනාන්තරයට ඇතුළු වෙන කලින් අයිවේ පොඩි බෑග් එකක් ඉස්සරහට දෙක් කරලා ඊට පස්සේ තමයි ඒගොල්ලෝ මේකට ඇතුළු වෙන්නේ. හැබැයි ඒගොල්ලෝ ඇතුළලා අඩි කිහිපයක් යන්නත් කලින් ෆින්ටන් අයිවිට කියනවා ක්‍රිස්ටොප් ඒක ළඟ පිට පස්සෙන් එන්නේ නැහැ. ඇය ක්‍රිස්ටොන්ට හෙළි කරනවා මේගොල්ලෝ ගා මැජික් ගාල් තියෙන නිසා ඒගොල්ලෝ රාක්ෂයන්ට බය වෙන්න ඕනේ නැහැ කියලා. හැබැයි ක්‍රිස්ටොප් කල්පනා කරනවා ඒගොල්ලෝ මීට කලින් මේ ගල් ගැන අහලා තිබ්බේ නැත්නම් මොකද ෆින්ටන් යන්න එපා කියලා මෙයාගෙන් ඉල්ලා සිටියත් ක්‍රිස්ටොප් මේකේ තමත් භයානකයි කියලා හිතලා තීරණය කරනවා ආයෙත් ගමට යන්න. පැය කිහිපයකට පස්සේ ඒගොල්ලෝ වැස්ස නතරනකම් බලන් ඉන්න අතරතුරේදී ෆින්ටන් ගස් අතර මොකක් හරි දැකලා බීටපත් වෙලා තීරණය කරනවා අයිවිව තනි කරලා පසු ගමට යන්න. අයිවි හඬමින් මැජික් ගාල් ටික බිමට දානකොට පේනවා ඇත්තටම මේ තියෙන බොරළු කිහිපයක් විතරයි. ඊට පස්සේ අපිට ෆ්ලෑෂ්බැක් එකේ මඩුව ඇතුළේ සිද්ධ වෙච්ච දේ පෙන්නනවා. මුලින්ම අයිවි මේකේ රාක්ෂයන් ඉන්නවා කියලා හේතුවත් ඇත්තටම මේව ඇතුම්. එඩ්වර්ඩ් පැහැදිලි කරනවා ඒ සියල්ලම බොරු කියලා. එයා කියන අතීතයේ මේ නගරේ උගන්නනකොට මේ කැලැල්වල ජීවත් වෙන ජීවීන් ගැන තමන් උගන්නව පොත්පත්වල කතා තිබ්බා කියලා. වනාන්තරයේ කෑගැස්සීම් සතුන්ග දඩයම් කෙරේම් ඒ වගේ මේගලංගේ නගරයේ සිද්ධ වෙන සෑමදේම වැඩිහිටියන් විසින් මවපුවා. ගමේ කට්ටිය වනාන්තරයෙන් ඈත් කරන එක තමයි මේගලංගේ ප්ලෑන් එක. මේගලංගේ බොරු වලින් හානියක් කරන්න මේගොල්ලෝ අදහස් කරේ නැති වුණත් අවාසනාවන්ත විදියට ලුසිස්ට තුවාල වුණා. ඉතින් ඒක නිසා තමයි එයා ඇයට මේක පෙන්වුවේ. ඊට පස්සේ ඇයට සාකුරුලෝස්සක් සහ ඖෂධවල නම් සදාන් වෙච්ච කඩදාසි කැල්ලක් ලබා දීලා කියනවා වනාන්තරය ඇතුළෙන් ගමන් කරලා කොහොමද ළඟ තියෙන නගරය ගාවට යන්නේ කියලා. ඒ වගේමයි තමන්ගේ ගම ගැන බාහිර ලෝකයේ කාටවත් කියන්න බෑ. ඊට පස්සේ එඩ්වර්ඩ් ඇලස් මොනගයලා ඇයට කියනවා අයිව බේත් ගෙන නගරයට යවවා කියලා. ඒ වගේ මේ තීරණය ගැන වැඩිහිටියන් කවුරුවත් කැමති නැහැ. ඒගොල්ලෝ චෝදනා කරනවා තමන් කරන සෑම දෙයක්ම මේක නිසා අනුතරේ වැටෙනවා කියලා. එඩ්වර්ඩ් මේගලන්ට මතක් කළ දෙනවා ඒගොල්ලෝ මේ ගම්මානයේ ගොඩ නැගුවේ අලුත් බලාපොරොත්තුවක් ඇති කරගන්න. ඉතින් ඒක නිසා එයාට තවත් වැඩිහිටියෙක්ට එයාගේ දරුවා හිමිනව බලාගෙන නිකන් ඉන්න බෑ. එයා මේගලන්ට මතක් කළ දෙනවා මේගොල්ලෝ හැමදාම ජීවත් වෙන්නේ නැහැ. ඉතින් අනාගතයේ දවසක මේගලන්ගේ ස්ථානය ගන්න සුදුසුම පුද්ගලයන් තමයි අයිවි සහ ලුසියස් කියන්නේ. අපිට පේන අයිවි වනාන්තරයාගේ ගමන දිගටම කරන් යනවා. එක පාට්ටම් බිම තින වලකට ඇඳ වැටුණත් වාසනාවකට වගේ අයට පුළුවන් වෙනවා අත්තකේ එළිලා මේකෙන් බේරෙන්න. ඇය පරිස්සමෙන් මේකෙන් එළියට වෙල්ලා ආපසු ගමන ආරම්භ කරන්න කලින් පේනවා කැඩුණු ගස්සක් මත තප්පර කීපයක් විවේක ගන්නවා කියලා. හැබැයි අඩි කීපයක් යන්නත් කලින් ඇයට වනාන්තරයෙන් අමුතු ශබ්දයක් ඇසෙනවා. ඉතින් ඒ පැත්තෙන් එන සද්දය ටිකෙන් ටික වැඩි වෙන නිසා පේනවා ඇය දුවන්න පටන් ගන්නවා කියලා. අවසානයේ රතු පාට ගිරි තියෙන පිට්ටනියක් වැද තමයි ඇය නතර වෙන්නේ. ගොරෝණු ශබ්දය ගාවට එන නිසා ඇය මෙතන සැඟ වුණත් පේනවැක රාක්ෂයෙක් ඇය ගාව ඉන්නවා කියලා. මේක ඇත්තක් නෙමෙයි කියලා තමන්ටම කියෝගත්තත් සත්වයා මෙතනින් නැති වෙලා යන නැති නිසා ඇය නැවතත් දුවන්න පටන් ගන්නවා. අවසානයේදී ඇය අර විවේකගත් ගසේ නැවතත් හැප්පෙනකොට පේනවා මේකෙන් ඇයට අදහසක් ලැබෙනවා කියලා. ඉතින් ගමේ තරුණයන් කරන සෙල්ලම වගේ ඇය අත් දෙක දිගු කරගෙන හිටගෙන ඉන්නවා මෙතන. රාක්ෂයාව අල්ල ගන්න හදනවත් එක්කම ඇය ඉවතට පැන්න ගමන් පේනවා අර සත්වයා දෙවටෙනවා කියලා. ආපසු ගමේදී පර්සිනෝව සොයාගෙන මෙතනට ගියත් එයා දකිනවා එයාගේ කාමරේ මෙයා නැහැ. ඒ වගේම ඒගොල්ලෝ සොයාගන්නවා මේකේ බිම හිස්සිදුරක් තියනවා කියලා. ඒ කියන්නේ නෝවා මේගොල්ලෝ සගුල තිබ තවත් රතු පාටදුමක් සොයාගෙන තිනවා කියලාත් එයා ඒකත් අරගෙන පලා ගිහලා තිනවා කියලා. පේනවා මේ සම්පූර්ණ කාලය පුරාම අර සතුන්ව ඝාතනය කරලා නගරයට අරන් ඇවිල්ලා තියෙන මැඩි හිටියන් නෙමෙයි ඇත්තට මේ අදුමැදගෙන හිටිය නෝවා. ඉතින් පේනවා අයිවිගේ පිටපස්සෙන් ආපු නෝවා අර වලට වැටලා මියනවා කියලා. අවසානයේදී අයිවි දිගින් දිගටම ඇවිදන් ගෙහෙල්ලා ඇයට පුළුවන් වෙනවා පොඩි පාරක් සොයාගන්න.
ඉතින් ඈ තමන්ගේ බෑග් එක බිම තියලා ඉක්මනටම පාරිසරහට ආවට පස්සේ ඉතමත් උස බිත්තියක් තියනවා කියලා දැකලා ඈ තීරණය කරනවා මේකෙන් අනිත් පැත්තට පයින්න. අවසානයේ ඈ වනාන්තරෙන් එළියේ ගමේ ඉන්න වැඩිහිටියන් තමන්ගේ අතේ තේ සීපත් කරන්න කළු පෙට්ටිය විරුද්ධ කරාම පේනවා මේගොල්ලෝ සෑම කෙනාම නගරයේ ජීවත් වෙද්දී මොකක් කරේ ආකාරයක දරුණු සිදුවීමක් මේගලන්ට සිද්ධ වෙලා තියෙනවා කියලා. ඒ වගේම මේගොල්ලෝ සෑම කෙනාම තෙරපි මීටින් එකකදී තමයි හම්බෙලා තියෙන්නේ. අවසානයේ එඩ්වර්ඩ් මේග ළඟ බඳවගෙන තියෙනවා බාහිර ලෝකයන් කරදරයක් වෙන්නේ නැති ආරක්ෂාකාරී ස්ථානයක් නිර්මාණය කිරීමට. හැබැයි පුදුම සාගත දේ මේක නෙමෙයි, ඇත්තටම බාහිර ලෝකයේ 19 වන සියවස නෙමෙයි, ඒක ඇත්තටම 21 වන සියවස. අවිතාපෙන් මේ පැත්තට පයනකොට පේනවා ඇගාට වනජීවීක වැඩ කරන තරුණයෙක් එයාගේ ජීප් එකේ එනවා කියලා. කෙවින් කේන මේ වනෝද්‍යාන භාරකරුවාට කියනවා ඇයට ඒකට අනවසරෙන් ඇතුළෙන් අවසර නැහැ. එවුනත් අයිබැනක් පැත්තට මෙයාට කියනවා ඇය වනාන්තරයේ දැන් තමයි එන්නේ කියලා. එයා මේක විශ්වාස කරේ නැති වුණත් ඇගෙන් අහනවා එයාට මොකක් කරේ ඇයට උදව්වක් කරන්න පුළුවන්ද කියලා. ඉතින් ඇය ඖෂධ ලැබස්තෝ සහ ඒවට සල්ලි විදියට ඇගේ සාක්කුවලෝසෝ ලබා දුන්නට පස්සේ මෙයාට තේරුම් යනවා කාටද තුවාල වෙලා තියෙන කියලා. ඉතින් මේ ඖෂධ ඒගලගේ බේස් එකේ තීරණ නිසා එයා එකග වෙනවා ඇයට උදව් කරන්න. අයවේ මෙයාගේ කරුණාව ගැන පුදුමයට පත් වෙනවා. මොකද ඇය බාහිර ලෝකයේ මිනිස්සුන්ගෙන් මේ වගේ දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. කෙවින් නැත ජීප් එක නැගලා ඒක ළඟ බේස් එකට එන අතර එයාට පුළුවන් වෙනවා තමන්ගේ උසස් නිලධාරියාට හොරෙන් මෙතන ඖෂධ පෙට්ටියෙන් අර ඉල්ලන ඖෂධ ටික ලබා ගන්න. ඊට පස්සේ ආය යන්න කලින් මේක ළඟ ඉනමගත් අරගෙන තමයි යන්නේ. වැඩ කාලයක් යන්න කලින් අයව නැවතත් වනාන්තරයට ඇවිල්ලා ඇගේ කහපාට ලෝගුව දාගෙන ආපසු එනවා ගෙදරට. කෙවින් ඉනමගත් එක බිත්ති අනෙක් පැත්තේ ඉන්න අතර පේනවා ඇගේ ජීප් එකේ ඇගේ සාක්කුවලෝසු එල්ලලා තියෙනවා කියලා. එක වෙලාවකට පස්සේ අය බෙහෙත් අරගෙන ආව කියලා වැඩේට යන සෝයාගෙන මේක ලොක්කම එනවා ලුසිස් ගාවට. අය වෙහෙලි කරන අයට ජීවියක් පහර දුන්නා කියලාත් අය මේ සතාව මරා දැම්මා කියලාත් මේකේ නොවගේ දෙමාපියන්ගේ හදවත බිති යනවා. හැබැයි එඩ්වර්ඩ් මේගලන්ට කියනවා ඒගොල්ලෝ මෙයාව සෝයාගෙන ගෙහෙල්ලා එයාට නිසි භූම දානයක් ලබා දෙනවා කියලා. හැබැයි නොවගේ මේ මරණය නිසා මේගලන්ගේ කතන්දරය ඇත්ත වෙලා තියෙන අතර දැන් මේගලන්ට පුළුවන් මේ ස්ථානය දෙකින් දෙකටම බාහිර ලෝකෙන් ආරක්ෂා කරගන්න. අයිවේ කාමරයට ඇතුළෙලා ලොසෙස් ගැතින් අල්ලගෙන ඇය නැවතත් මියාගාවට ආවා කියලා කියනකොට චිත්‍රපටය අවසන් වෙනවා.